සුබ දවසක් සරලවම කිව්වොතින් මේක ලොකු වැඩක් හැබැයි මේ ලොකු වැඩේ තියෙන එකම එක සීක්‍රට් එකයි ඒ සීක්‍රට් එක මම අද ඔයාලට කියලා දෙනවා ඒ සීක්‍රට් එක මම කියලා දෙන විදිහටම ඔයා තේරුම් ගත්තොතින් 100ට 100ක් මම ගරන්ට් කරනවා මේ මෙතඩ් එක ඇතුලේ ඔයාලා අදින් පස්සේ අනිවාර්යෙන් earn කරයි මේ වැඩේ ඔයා හරියටම තේරුම් ගන්න ඕනේ නම් ඔයාට එන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට මේ වෙබ්සයිට් එකේ නම තමයි nytimes.com/wirecutter right මෙතන දෙන්න නැත්නම් ඔයා Google එකේ search කරන්න wirecutter කියලා search කරාට පස්සේ මේ website එක හොයා ගන්න පුළුවන් මේ website එකට මෙන්න එතකොට ඔයාලා මේ concept එක හරියටම අල්ල ගන්න පුළුවන් මේ website එකට ආවට පස්සේ මෙන්න මේ website එකේ මෙන්න මෙතන උඩම තියෙනවා the latest ඒ කියන්නේ මේ time එකේදී create කරලා තියෙන article set එක තියෙනවා දවසකට මේ website එක ඇතුලේ article ක්‍රියාවක් create කරනවද කියන දේ ඉස්සෙල්ලම බලන්න create කරනවද කියන දේ බලලා මේ time එකේදී latest article එක මෙන්න තියෙනවා ඒ latest article එක මම open කරනවා මෙන්න තියෙනවා article එක මේ article එක the best cheap printers කියලා මෙන්න මේ විදිහට list එකක් තමයි තියෙන්නේ ඔය list එකක් තියෙනවා ඒ list එක ඇතුලේ මොනවද වෙන්නේ කියන දේ බලන්න බැලුවට පස්සේ identify කරගන්න පුළුවන් product එක තියෙනවා ඒ වගේම මේ product එක ගන්න ඕන place එක තියෙනවා ඒ වගේම දෙවෙනි product එක එහෙම නැත්නම් ඒ product එක ගැන විස්තරයක් පොඩි විස්තරයක් තියෙනවා ඊට පස්සේ මේ විදිහට product list එකක් තමයි තියෙන්නේ ඒ වගේම තමයි මෙන්න මේ wire cut එක හරහා කරන්නේ affiliate marketing business එක affiliate marketing business එක ඔයා චුට්ටක් ගිහිල්ලා බලන්න බැලුවට පස්සේ ඔයාට හොඳට identify කරගන්න පුළුවන් ඒ දේ identify කරගත්තට පස්සේ මෙන්න මේ website එකේ traffic එක analyze කරන්න ඕන මේ concept එක තේරුම් ගන්න නම් traffic එක analyze කරන්න ඕන මෙන්න මේ website එකේ මෙන්න මේ sub folder එකේ traffic එක analyze කරලා තියෙනවා මෙන්න තියෙනවා traffic analyze එක traffic analyze එකේ ගියාට පස්සේ බලා ගන්න පුළුවන් authority score එක කොච්චරක් තියෙනවද මේ domain එකේ කියන දේ 100ට 100 එක authority score එකක් තියෙන හොඳ website එකක් නිසා තමයි මම මේ website එකම තෝරගත්තේ ඒ වගේම තමයි organic search traffic එක මිලියන 13යි මම සම්පූර්ණ traffic එක මේක calculate කරන්න යන්නේ නැහැ reason එක මේක new york time එකේ subsidiary එහෙම නැත්නම් part එකක් විදිහට යන්නේ එතකොට new york time එකේ සම්පූර්ණ traffic එක මිලියන ලොකු ප්‍රමාණයක traffic එකක් තියෙනවා හැබැයි නමුත් මම මේ sub folder එකේ organic traffic එක මම analyze කරලා තියෙනවා organic traffic එක analyze කරනවා වගේම මෙන්න මේකේ වැඩිපුර මෙන්න usa based visitors ලා තමයි මේ website එකට එන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් 169ක් usa based visitors ලා එන්නේ 169ක් usa based visitors ලා එද්දී මේ website එකට මෙන්න මේ organic traffic එක ගේන keyword list එක මට මෙතනින් ගන්න පුළුවන් මේ දින top organic keyword list එක ඒ keyword list එක මම open කර ගන්නවා මෙන්න තියෙනවා ඒ keyword list එක keyword list එක මෙන්න මේ විදිහට open කරාට පස්සේ usa based නේ වැඩිපුර මෙන්න එතකොට usa based top organic keyword list එකේ organic keyword මිලියන 5කට එහා තියෙනවා මිලියන 5කට එහා තියෙනවා ඔයාලට පේනවා ඉතින් 153ක් තියෙනවා 153ක් තියෙනවා keyword 153ක් keyword තියෙනවා වගේම ඒ keyword list එකේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා keyword එක ඒ වගේම තමයි intent එක බලන්න intent එක තියෙන්නේ මොකද්ද හැම keyword එකම වගේම commercial purpose එකේ intent එකක් එහෙම නැත්නම් transactional purpose එකේ intent එකක් එහෙම නැත්නම් navigational intent එකක් තමයි තියෙන්නේ සරලවම කිව්වොත් මේ keyword හැම එකකින්ම එන customer කෙනෙක් ඒ ප්‍රොඩක්ට් එක buy කරන purpose එකේ තමයි එන්නේ buy කරන purpose එකේ keyword list එකක් ඇතුළේ තමයි මේ website එකේ මෙන්න මේ article හරහා website එකට traffic එක එන්නේ ඒ වගේම තමයි මේකේ ඔය traffic portion එක බලන්න ඕන traffic portion එක බලන්න ඕන වගේම මෙන්න මේ keyword difficulty එක ඔයා බලන්න ඕන keyword difficulty එක. ඒ කියන්නේ මම මෙතන තියෙන්නේ සම්පූර්ණ keyword list එක. සම්පූර්ණ keyword list එකේ keyword difficulty එක ඒ වගේ තමයි මේකෙදි traffic volume එකත් එක්ක මෙන්න මේ විදියට ranking වෙලා තියෙනවා. ranking දිහා බැලුවට පස්සේ keyword difficulty එක වැඩි keyword එහෙම නැත්නම් hard keywords available. ඒ වගේම තමයි ඔයාලා බලන්න පුළුවන් උඩම තියෙනවා keyword difficulty එක easy කියන concept එක ඇතුළේ දෙන. එහෙම නැත්නම් easy කියන category එකේ keywords මේ වෙද්දී උඩම available. උඩම available right. ඔයා මේ keyword list එකේ ඔයාට ගන්න පුළුවන් නම් ගන්න නැත්නම් ගත්ත නැත්නම් කමක් නැහැ. concept එක absorb කරගත්තාම ඔයාට success වෙන්න පුළුවන්. right. මෙතන දැන් keyword list
එක තියෙනවනේ මේ keyword list එකේ මෙන්න මෙතන keyword difficulty එකත් එක්ක මට keyword filter කරන්න පුළුවන් හොඳට බලා ගන්න මෙතන තියෙනවා 153ක keyword මම මේක filter කරනවා category easy කියන category ඇතුලේ easy කියන category ඇතුලේ filter කරාට පස්සේ මෙන්න තියෙනවා keyword list එක එතකොට අතන 153ක් තිබ්බ එක 120කට අඩු වෙනවා එතකොට 130ම ගැලවිලා යනවා 130ම ගැලවිලා යනවා වගේම නැවත මම මෙන්න මේ keyword difficulty එක මෙන්න මේ very easy කියන එකෙත් මම filter කරනවා very easy කියන එකට filter කරාට පස්සේ තියෙන keyword list එක මේ එතකොට 108කට keyword filter වෙනවා 108කට keyword filter වෙනවා වගේම මෙයාගේ keyword list එකේ keyword 105න් එහෙම නැත්නම් සම්පූර්ණ organic keyword USA base 150ක් තියෙනවා ඒ 150න්ම මෙයා use කරලා තියෙන 120ම easy කියන category ඇතුළේ තියෙන keyword තමයි use කරලා තියෙන්නේ ගොඩක් කට්ටිය මම දැක්කා beginner කෙනෙක් විදියට එනවා මේ field එකට ඇවිල්ලා මෙන්න මේ process එක දන්නේ නැති නිසා ගොඩක් කට්ටියන්ට මේ field එක ඇතුලේ සමහර වෙලාවට success වෙන්න බෑ right මම මේකෙදි ගන්නවා මෙන්න මේ very easy කියන keyword list එක. ඇයි very easy කියන keyword list එක ගන්නෙ? ඔව් ඒක ලේසිනේ. ලේසි. Very easy කියන keyword එක ගත්තට පස්සේ ඒකෙත් intent එක commercial purpose එක. Intent එක commercial purpose එක මේකේ තියෙන පළවෙනි keyword එක ගන්නවා මේ මොකද්ද category very easy කියන category keyword list එක තමයි මෙතන තියෙන්නේ. මේකේ තියෙන එම නැත්තම් මෙන්න මේ පළවෙනි keyword එක මම copy කරගෙන ගෙනල්ලා Google එකේ search කරනවා. ගෙනල්ලා Google එකේ search කරාට පස්සේ මෙන්න මෙතනින් ඒ keyword එක search කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ website එක මෙන්න මේ press place එකේ නැද්ද? මෙන්න තියෙනවා press place එකට ඇවිල්ලා press place එකට ඇවිල්ලා තියෙනවා ඒක open කරලා බලන්න. open කරලා බැලුවට පස්සේ ඒ article එක ඇතුළෙත් අර process එකමනේ තියෙන්නේ වෙනසක් නැහැනේ. product list එකක් තියෙනවා. ඒ product එක ගන්න ඕන place එක තියෙනවා. සරලවම මේකේ කරන්නේ affiliate marketing. ඒ වගේම තමයි මෙන්න මේ keyword list එකේ තියෙන දෙවෙනි keyword එකත් ගන්නවා. ඒ දෙවෙනි keyword keyword difficulty එක කීයද keyword difficulty එක 14යි ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒක ඇතුලේ ranking කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මම දෙවෙනි keyword එක ගෙනල්ලා search කරනවා දෙවෙනි keyword එක ගෙනල්ලා search කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ දෙවෙනි keyword එක ඇතුලෙත් මෙයා තමයි උඩම ඉන්නේ උඩම ඉන්නවා මෙයා open කරලා බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් ඒ article එක ඇතුලෙත් ඒ process එකම තමයි තියෙන්නේ ඒ process එකම ඇතුලේ තියෙනවා වගේම මේකේ තියෙන මම තුන්වෙනි keyword එක විදිහට මම මේක copy කරගන්නවා මොකද මේ දෙකම එකම keyword එක තියෙන්නේ ඒ නිසා මම මෙන්න මේ keyword එක copy කරගෙන Google එක ඇවිල්ලා search කරනවා Google එක ඇවිල්ලා search කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඒ keyword එකෙත් පළවෙනි place එකේ ඉන්නේ මේ website එක පළවෙනි place එකේ මේ website එක ඉන්නවා right එයාගේ domain authority එක ඉස්සෙල්ලා මම search කරද්දී right මෙතන පෙන්නනවා domain authority එක 100ට 100යි anyway මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් right domain authority එක ගොඩක් වැඩි ඒ වගේම තමයි page authority එකත් ගොඩක් වැඩි වගේම මෙන්න මේ වගේ keyword එකක මෙයා මුලම ranking වෙලා ඉන්නවනේ මේ website එක උඩම ඉන්නවා website එක උඩම ඉන්නවා වගේම මේ විදියට keyword එකක් මේ keyword එක මොකද්ද මේ keyword එකේ difficulty එක කීයද difficulty එක ගොඩක් අඩුයි difficulty එක 10 difficulty එක 10ක තියෙන keyword එකක් ඇතුලේ මෙයා මුලින්ම ඉන්නවා මෙයාගේ domain score එක ඒ වගේම page authority එක ගොඩක් වැඩි page authority එක වැඩි වගේම මම සුට්ටක් පල්ලෙහැට යනවා පල්ලෙහැට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙයාගේ මෙතන list එකක් තියෙනවා list එකක් තියෙනවා වගේම මෙයාගේ තියෙන මෙන්න මේ විදිහට පොඩි list එකක් තියෙනවා ඔයාලා පේනවද domain authority page authority එක 31යි page authority එක 32යි එතකොට මෙයාගේ මේ විදිහට අඩු page authority තියෙන website මේක ඇතුලේ available තවත් පල්ලෙහැට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ domain authority එක 25යි page authority එක 16යි ඒ වගේම මේකේ බලුවාට පස්සේ domain authority එක 10යි page authority එක 12යි. ඔව් සමහර විට මේ මොකද්ද මෙයා කියන්නේ කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන්. වැඩි හිතන්න එපා. domain authority එක page authority ගැන වැඩි හිතන්න එපා. මේ කියන දේව identify කරගන්න මෙයා තෝරගෙන තියෙන්නේ මෙතනදී low competition keyword. keyword difficulty එක අඩු. keyword difficulty එක අඩු keyword මෙයා තෝරගෙන මෙයා මේ විදිහට domain authority page authority එක වැඩි website එකක් විදිහට මෙයා article create කරනවා ආටිකල් ක්‍රියේට් කරන එකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාගේ ආටිකල් එක තමයි මේ කීවර්ඩ් එක ඇතුළේ පළවෙනි ප්ලේස් එකේ ඉන්නේ. ඒ වගේම තමයි page authority එක domain authority එක අඩු වෙබ්සයිට් මේ කීවර්ඩ් එක යූස් කළා ආටිකල් ක්‍රියේට් කරන එකේ රිසල්ට් එකක් විදිහට මේ විදිහට ලොකු වෙබ්සයිට් මේ විදිහට රෑන්කින් වෙන පළවෙනි page එක ඇතුළේම මේ විදිහට වාඩ පේනවා ඇති රෑන්කින් වෙලා තියෙනවා. මේක සීක්‍රට් එක මොකද්ද? සීක්‍රට් එක තමයි මෙන්න මේ
තෝරගන්න keyword එක. ඔයා කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ වැඩේ කරන්න. ඔයා හරියට keyword research process එක දන්නේ නැත්නම් ඔයාලට බෑ success වෙන්න. මේ කට්ටිය මේ විදිහට ලොකු website. හැබැයි ලොකු website විදිහට මේ කට්ටියත් මේ වෙද්දී use කරන keyword ගොඩක් competition එක අඩු keyword. ගොඩක් competition එක අඩු keyword අපිට පුළුවන් වුණොතින් use කරන්න අපේ ඕනම website එක beginner කෙනෙක් විදිහට අපිට පුළුවන් Google එක ඇතුලේ press page එකට ranking කරන්න. Press page එකට ranking කරන්න යන process එක ඇතුලේ මාරම ලේසි. Right. මාරම ලේසි මොකද්ද? ඔයාගේ category ඔයාගේ niche එකව තෝරගන්න. ඔයාගේ niche එක තෝරගෙන ඒ niche එකේ ඉන්න එහෙම නැත්නම් ඒ niche එකේ මේ වෙද්දී rank win වෙලා ඉන්න website එක ඔයා ගන්න. Website එක අරගෙන ඒ website එකේ organic keyword list එක ඔයා ගන්න. Organic keyword list එක අරගෙන ඒ organic keyword list එක ඇතුලේ keyword difficulty එක අඩු keyword list එක ඔයා ගන්න. Keyword list එක අරගෙන මේ විදිහට list එක තියෙනවනේ. මේ විදිහට list එක තියෙනවා. ඒ විදිහට list එක ඇතුලේ ඒ keyword වලට related වෙන article create කරලා තියෙන ඒ article ටික open කරගන්න. Article ටික open කරගෙන අපි ගේමුකෝ මෙතනදී මම අවසානට search කර keyword එක. අවසානට search කර keyword එකත් එක්කන් තියෙන පළවෙනි website එකේ පළවෙනි article එක මම open කරගන්නවා. මෙතන තියෙනවා the 42 best gift for 2 year olds කට්ටියට. Right. ඒකයි තමයි article එක. Right. ඒක article එක. මේක තමයි article එකේ Article එක එහෙම නැත්නම් article එකේ link එක ඔයා copy කරගන්න ඕන link එක copy කරගෙන ඊට පස්සේ ඔයා එන්න ඕන notebooklm එකට notebooklm ගැන දන්නවා ඇති කියලා මම හිතනවා දන්නවා ඇති කියලා හිතනවා ඇවිල්ලා මෙන්න මේකට ඒක resource එක විදියට දීලා source එක විදියට දීලා මෙන්න මෙතනින් table of content එක ඔයා generate කරන්න මෙන්න තියෙනවා table of content එක ඔයා copy කරගන්න table of content එක මෙතනින් copy කරගෙන ඒ copy කරගන්න table of content එකට related වෙන article එකක් ඔයාට පුළුවන් මේ වෙද්දී ඔයා මං හිතන්නේ දන්නවා napkin.ai එක napkin.ai එකට ආවා totally free ඔයා දෙන napkin.ai එකට මෙන්න මෙතනින් copy කරගන්න මෙන්න මේ content of table එක napkin.ai එකට දීලා napkin.ai එකෙන් ඔයාට generate කරගන්න පුළුවන් මේ විදිහේ ලස්සන article එක මෙන්න තියෙනවා Article එක මෙතන තියෙනවා article එක කැමති විදිහට ඕන නම් analyze කරලා බලන්න පුළුවන් මේ article එක සම්පූර්ණයෙන් මම copy කරගෙන මේ article එකේ grammar මම check කරනවා right grammar check කරන්න ඔයාලට ඕන තරම් tools available grammar check කරොත් තියෙන එක grammar error එකයි recommendations තියෙනවා හැබැයි නමුත් තියෙන එකම එක grammar error එකයි එකම එක grammar error එකයි grammar errors නෑ තියෙන recommendations ඕන නම් ඔයාලට provision එකක් අතට හදා ගන්න පුළුවන් ඒ recommendations ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන් හදාගෙන ඔයාට පුළුවන් වුණොතින් මෙන්න මේ concept එක ඇතුලේ capture කරන මෙන්න මේ keyword එකක් ඔයාගේ article ටික ඔයාගේ website එකට ගේන්න ඔයාට ඕනේ affiliate marketing කරන්න පුළුවන් වේවි ඔයාට ඕනේ ad revenue එක ඔයාගේ website එක ඇතුලේ ඔයාට generate කරන්න පුළුවන් මං හිතනවා ඔයාට මම කියව දේ තේරෙන්නේ නැති මම කියව දේ ඔයා අද හරියට තේරුම් ගත්තා නම් කරන්න ඕන එකම දේ ඔයාගේ competitor analyze කරන්න competitor එකේ low competition keyword ටික capture කරන්න ඒ keyword ටික capture කරලා එයාගේ article එකට related වෙන විදිහේ articles අපිට create කරලා අපේ website එකට ගේන්න පුළුවන් වුණොත් ඉන්න ඒ website එක ඇතුලේ අපි ඕනම කෙනෙකුට ලොකු success එකක් ගන්න පුළුවන් වේවි success එකක් ගන්න යන process එක ඇතුලේ ඔයා දැනගෙන ඉන්න ඕන concept තුනක් එක concept එකක් තමයි
website එකක් හදන process එක දැනගෙන ඉන්න ඕන. දෙවෙනි concept එක තමයි හදන website එක ඇතුලේ සල්ලි හොයන process එක දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි සල්ලි හොයන process එකට ගෙනාව website එක ඇතුලේ totally free සල්ලි හොයන තැනට convert කරන්න දැනගෙන ඉන්න ඕන. ඒ process එක තමයි පළවෙනි step එක WordPress, දෙවෙනි step එක blogging, තුන්වෙනි step එක SEO. මේ concept තුන දන්නවනම් ඔයාලා ඕනම කෙනෙකුට මම අද කියව concept එක ඇතුලේ 100%ක් Success වෙන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් නම් වීඩියෝ එකේ description එකේ තියෙනවා මේ master courses තුනටම access කරන link එක. ඕන කෙනෙක් ඉන්නවා නම් ලොකු ගණන් වලින් earn කරන්න. ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ concept A to Z මෙතනින් learn කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන. Online business වල මම යන්නේ genuine process එක. මගේ process එක follow කරන ඕනම කෙනෙකුගේ income එක personally 100%ක් මම guarantee කරන්න ලැහැත්ති. මගේ පළවෙනි recommendation එක YouTube එක. දෙවෙනි recommendation එක blog එක තුන්වෙනි recommendation එක selling වල concept ලොකු ප්‍රමාණයක් තියෙනවා එක concept එකක් dropshipping ඒ වගේම concept එකක් KDP ඒ වගේම concept එකක් Alibaba import process එක කියන්නේ selling stable කරනවත් එක්කම ඊළඟට ඔය social media stable කළ යුතුයි social media තියෙන ඕනම කෙනෙකුට unlimited earn කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් social media stable වෙනවත් එක්කම freelancer කෙනෙක් විදිහට තමන්ගේ brand එක launch කරගන්න දැනගෙන ඉන්න ඕන ඒ වගේම මේ step එකේදී 5 upwork කළා අනිවාර්යෙන් වැඩ කරන්න ඕන ඒ වගේම online business ඇතුලේ ඔයා ඉන්නවා නම් ඔයා strong person කෙනෙක් කියන්න ඕන එහෙම නැත්නම් skill තියෙන්න ඕන නිකන් කට්ටියන්ට online business කරන්න පුළුවන්ද බෑ මොනවත් බැරි කට්ටියන්ට online business කරන්න බෑ හැබැයි නමුත් ඔයා බෑ කියලා ඉන්න බෑ ඔයා learn කරන්න ඕන learn කරන්න යන process එක ඇතුලේ ඔයා photoshop wordpress video editing seo excel කියන skill වලට learn කරන්න පුළුවන් ඒ වගේම තවත් skill available skill හදාගන්න skill වලට පුළුවන් ඔයා unlimited earn කරන තැනට ගේන්න ඒ වගේම තමයි cryptocurrency වල part එකක් NFT හරහා ඔයාලට සල්ලි හොයන්න පුළුවන් මේ දේවල් ඔයා දන්නේ නැත්නම් ඔයාලා ඕනම කෙනෙකුට මේ master courses වලට especially අද discount price එකටම video එකේ description එකේ තියෙන discount link එකෙන් ගියොත් ඔයාලට join වෙන්න පුළුවන්. ඔයාලා master courses වලට join වෙනවා කියන්නේ ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම හම්බ වෙනවා 100% guarantee එකක්. මේ master course එකක් learn කළ මේ field එකට ඔයා එනවා නම් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යෙන්ම මම සල්ලි හොයන තැනට ගේනවා. process එක දන්න නිසායි කියන්නේ. අනිවාර්යෙන්ම මම ඔයා සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ ඔයාගේ කියලා business එකක් start කරන්න නම් මම හිතනවා මේක තමයි හොඳම place එක online business එකක් start කරන්න. ඒ විතරක් නෙමෙයි personal training එකක් ඕනේ නම් personal training program එක through personal training එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම අපි ලස්සන club එකක් හදලා තියෙනවා යන්න. මේ හැම එකම link එකක් මේ video එකේ description එකේ available. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා ඔයාට ඕන තැනින් start කරන්න පුළුවන්. මොකද එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්මම සල්ලි හොයන තැනට ගේනවා. ඒක ඒ විදිහට මතක් කරනවා. දන්න නැති දේවල් තියෙනවා නම් learn කළා. ඔයාට ඕනේ නම් තවත් මේ ගැන හොයන්න ඕන කෙනෙකුගෙන් අහලා ඕන තැනකින් හොයලා තාමත් ඔයා ඔයාගේ blog එක start කළා නැත්නම් ලොකුවට earn කරන්න ඕනේ නම් ලොකු ගණන් වලින් ඔයාට earn කරන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔයාගේ blog එක launch කරන්න. blog එකක් launch කළොතින් ඔයාලට unlimited blog එකක් ඇතුළේ earn කරන්න පුළුවන්. ප්‍රශ්න මොනා හරි තියෙනවා නම් කරන්න ඕන මොනවාද? මගෙන් අහන එක කරන්න ඕන. වටේ කරගෙන දෙයක් නැහැ. මට message එකක් දාන්න නැත්නම් comment එකක් දාන්න. ඕන ප්‍රශ්නයක් තිබ්බොත් real solution එකක් දෙන්න. SL online bro විදිහට available. එතකොට මගේ අද පළවෙනි recommendation එක මේ concept එක absorb කරගෙන competitive analyze කළා. keyword ටික අරගෙන ඒ keyword වලට related වෙන articles ටික create කළා. affiliate marketing නම් affiliate marketing. එහෙම නැත්නම් ad revenue එක නම් ad revenue එක. ඕන පුළුවන් මේවි generate කරන්න. hari process එක ඇතුලේ launch ඔයාගේ බ්ලොග් එක. ඒ මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක. ඒ වගේම තමයි අද 37 වෙනි දවසේ මොනවද කරන්න ඕන කියන දේ මේ වෙද්දී ක්ලබ් එකේ A to Z කතා කරලා තිනවා. යන්න. ගිහිල්ලා ඒ ඔපචුනිටි එක ගන්න. ඒ ඔපචුනිටි එක ගන්න වගේම නැවතත් කියනවා subject එක දන්නේ නැත්නම් especially අද discount price එක available ඕන කෙනෙකුට subject එක A to Z මෙන්න මේ master courses වලට join වෙලා learn කරන්න පුළුවන්. ඒ වගේම video එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා තියාගන්න. මොකද SEO online growth එකෙන් ඉදියොත් හරි concept එක හරියටම වඩ ගන්න පුළුවන් වෙයි. එදෙත් එකන් අදට ගිහිල්ලා එන්න club එකේදී ආය හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.